ඔයත් හැම එකම කොටම මාම කැච්චක් හොඳමයි කියලා කතා දමනවා. තොපන්ගේ කන්ටු කුලට මන්දු වෙන්නේ වෙළඳ සේවය කියලා කතා දමන එකේ මේ හද්ද පොජ්ජ. හැබැයි තැනකින් මන්දු වෙන්නේ ඒ තැනේ දඹාන කතා දමන යමකේ හද්ද පොජ්ජ මේ වෙලාවේ මැච්චෙන්න තිබ්බා. හොඳමයි. වන්නේ ලැත්තන්ගේ වන්හුන් ඇන මංගච්චන උදව් තැන මන්දු කරනවා මහා කතා දමන යමකේ සභාපති වුරත් අධ්‍යක්ෂ ජෙනරාල් හුරත් කැටුන් සුජීව හරිස්චන්ද්‍ර මහවුරා ඒ ඇත්තු තුනමටම මාම කැච්චක් හොඳමයි. මේ බෙන් මේ ඇත්තන්ට උදව් තැන මන්දු කරනවා මේ ඇත්තන්නේ මහා නායක විශ්වකීර්ති වනස්පති උරුවරිගේ වන්නේ ලැත්තු. ඒ ඇත්තන්වත් හිත් පොජ්ජෙන්ම මේ වෙලා මැච්චේ හොඳ වාගේම හිත්ලා ගන්න. මේ වැඩිතනින් හොඳ වාගේකමක් මිනික් ගජ්ජුන්ට හිත් පොජ්ජට මන්දු වෙන එකමක් තමයි මේ කතා දමන යමකකින් මන්දු වෙන්නේ. දැන් වැද්දා කියන වචනේ ඇහුනම ඒ වචනෙත් එක්ක මිනිස්සුන්ට ඇඳෙන චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රය අද වැරදි. ඒ චිත්‍රයේ ලොකු වෙනස් කිරීමක් කරන්න මේක ලොකු බලපෑමක් කරයි කියන විශ්වාසයක් මාතුළු තියෙනවා. වන්නේ නැත්තම් කතා දමනයේ බින්පින්ලේ හද පහින ආරාවරා. මාම කැච්චක් කොනමයි. නායකත්වෝ හැමෝටම බෙහෙත් දෙන්න බෑ. ඒකට තමයි දොස්තර මහත්තුරු ඉන්නේ. විද මහත්තුරු ඉන්නේ. නමුත් අපි දකිනවා සාමාන්‍ය මිනිස්සු ජනතාවට බෙහෙත් දෙන්න පටන් අරන්. කඩෙන් බෙහෙත් බෝතල් දෙකක් තුනක් ගන්නවා. ඉන්පසු ඔහු විද මහත්තයෙක්. මේක හරිම ගැටලුවක්. නායකත්වෝ ඔය ඇත්ත මොන එකමද? ඒ ඇත්ත ගැන හිතලානේ නායකත්වෝ. ඒ හැටිමට වෙද හුරලා දොස්තර හුරලා බිහිවෙන්න පුළුවන්ද නායකත්ව? මාම කැච්චක් හොඳමයි අපේ නායකත්ව. මාම කැච්චක් හොඳමයි. ඉතින් මේ වෙදකම ගැන කතා දැම්මොත් මේ වෙදකම මේ මංගච්චන රන්දන රන්දන හැම එකමකටම මන්දු කරන්න අමාත්‍යනායි. ඉතින් මේතන මේ එක්කෝ පරම්පරා වෙදකමක් තිබෙන්න ඕනි, ඒ කොදෝ නම් ආයුර්වේද වෙදකමක් තිබෙන්න ඕනි, ඒත් කොදෝ නම් එයත් හිත්ලාගත්තු වෙදකමක් තිබෙන්න ඕනි. ඉතින් මෙයත්තන්ටත් මේ හැම දවසකම වාගේ පණිවිඩ මං ගච්චනවා, මේ හේවුම් බුද්ධ මන්දු කරගෙන මං ගච්චනවා, එක එක නම් පුදල් වලින් කතා දමාලා මේ බෙහෙත්තෙන් වල අනුව කලලා තිබනවා. මේ වෙදුහුර කොයි බුද්ධ ඉඳින්නේ මේ අත්තෝ මේ හිත්ලානවා දඳුරුම් බුද්ධ තිබනවා දිකා. ඉතින් මාම කැච්චක් ඒ වාගේ කටි බුද්ධ මං ගච්චනවා මේ ගම් බුද්ධටත්. ඉතින් මේ අත්තෝ හිත්ලානවා මේ වෙදකම කියන එකම හැම එකමකටම මන්දු කරන්න අමාරු නැයි. මේතනවල හිට්ලාගත්තු පුරුදු තැන මන්දු වෙච්ච වෙදහුරලාට දොස්තරුරලාට තමයි මේ වෙදකම ගැන අවබෝධයක් තිබෙන්නේ. ඉතින් සමහර වෙලාවට මිනික් ගද්දු කඩපු ජලවලට මංගච්චනවා. මංගච්චලා මොන කරි තෙල් බෝතල් දෙකමක් තුනමක් විතර මන්දු කරගන්නවා. ඉතින් ওই තැනට මන්දු කරනවා අර මේ පොල් තෙල් වගේ කවලම් පුද්ද මන්දු කරනවා. ඒ කවලම් පුද්ද මන්ද කරලා අනුව කරනවා. මේ තෙල් පුද්ද මේ වාත රෝග වලට හොඳමයි, පීනසට හොඳමයි, කැඩුම් බිඳුම් වලට හොඳමයි, අරිසස් වලට හොඳමයි, කැස්ස හතිය ඇදුම සෙම කියන මේ තෙනවල වලටත් හොඳමයි. අල්ල මේ තෙල හැම එකමකටම අනුව කරනවා. ඉතින් එක අසනීපයක් තිබෙන්නේ ලෙඩ පුද්දල් 100කට විතර කතා දමනවා. ඉතින් අද දාස් පුද්ද මන්ද වෙනකොට තනමක් මයියංගනේ මළුවට මංගච්චලා අයරුකුලට මන්ද කරුවොත් වෙදහුරලා ඉඳිනවා 500ක් විතර ඉඳිනවා. ඉතින් මේ හැම එකමක්ම මන්ද කරන්නේ මෙන්න මේ සෙල්ලම තමයි. ඉතින් මෙයත් කතා දමන්න ඕනේ මේ මංගච්චන කටි පුද්දට මිනික් ගද්දුන්ට කතා දමන්න ඕනේ. මේ වෙදහුරලා රඳනවා කියලා බෙහෙත් වෙන අනුව කලනවා කියලා මේ තිබෙන ඉඳින් ඉඳින හැම එකම ගෙම් මන්ද කරගන්න මංගච්චන කොදොයි. ඒ වාගේ මන්ද වුණොත් ඔය අත්තොත් අමාරු තැනට මන්ද වෙනවා. ඉතින් සමහර වෙලාවට කතා දමනවා මේ දඹානෙන් යන මංගච්චන තෙල් පුද්ද මේතන නායකත්තන්ගේ තෙල් පුද්ද මේතනවල් හොඳ වාගේ තෙල් පුද්දි කියලා. මෙයත්තන්නේ තෙල් පුද්ද මෙයත්තෝ කොයි දවසකවත් මොන්නෙකුටවත් මේතනෙන් පිටතන්ට යනවා කලන්න කොදොයි.
මෙයත්ව මන්දු කරන වෙදකම මෙයත් අන්නේ රුකුල් දෙදින් විතරයි මන්දු කරන්නේ. මේ තෙල් කොයිබටවත් යනුව කලලක් උදොයි. ඒ වාගේ මේ වෙළඳම් පුද්ද මන්දු කරන තැන් වලට යනුව කලලක් උදොයි. ඉතින් මිනික් ගද්දු මාම කැච්චක් රැවුතුම් පුද්ද මන්දු කරනවා බොරුතන කතා දමනවා. ඉතින් මේතන වලට හිට්ලාගෙන මේ තෙල් පුද්දල් මන්දු කරගන්න මෙයත්තු හිට්ලානවා. මෙයත්තන්ට විශ්වාසයි මෙයත්තන්නේ තෙල් පුද්ද මෙයත්තු කොයිබටවත් යනුව කලන්න කොදොයි. මෙන්න මේ වාගේ හැදුම් පුද්ද මන්දු කරපු තෙල් වර්ග තමයි මේ යනුව කලන්නේ. ඒ නිසා ගණමක් කල්පනාවෙන් පරිස්සමෙන් වගකීමක් තිබෙන ලියකීවිලි තිබෙන ඒ වෙද වූරුකුගෙන් හරි දොස්තර වූරුකුගෙන් හරි ඒ බෙහෙත් වෙන මන්දු කරගන්නවා නම් මාම කැච්චක් හොඳමයි කියන එකම තමයි මෙයත්තන්ට කතා දමන්න තිබෙන්නේ. මේ වන විට මහියංගනයට එන ඔබට දකින්නට ලැබෙනවා ඇති මේ චෛත්‍ය පැත්තට ගියොත් බෙහෙත් තෙල් විකුණන මුදලාල්ලා මේ අය කරන වැඩේ තමයි පොල් තෙල් බෝතල් දෙකක් කඩෙන් අරන් බෙහෙත් කඩෙන් බෙහෙත් බෝතල් දෙකක් තුනක් ගන්නවා. ඉන්පසු විවිධ ලෙඩ රෝගවලට හොඳයි කියලා විකුණනවා. මේවාට අහු වෙන්න එපා. ඔබ බෙහෙත් ගන්නවා නම් පිළිගත හැකි වෙද මාත්‍යෙක්ගෙන් බෙහෙත් ගන්න. අපේ නිවසේ හදන බෙහෙත් වෙන කාටවත් විකුණන්න දෙන්නේ නැහැ. ඕන කෙනෙක් ඉල්ලුවොත් විතරයි දෙන්නේ. ඒ නිසා පැමිණෙන සංචාරක මහත්ම මහත්මයන්ට කියන්න තියෙන්නේ මේවාට ඔබ රැවටෙන්න එපා කියලා. අපේ උරුමය හෙට පරපුරට ඉදිරිකොට යෑමේ අරමුණ කන් රුකුලට මන්දු වෙන කතා පොච්ච. තැනකින් කවි තැනක් කන් රුකුලට මන්දු කරන කාලමැච්චයි මන්දු වෙලා තිබෙන්නේ. හොඳමයි බැද්දෙන් ඇහෙන මේ කවි තැන අපි මේ වෙලා මැච්චේ කන් රුකුලට මන්දු කරමු. මේ උදුගේලා දීපන්නේ
kolle giri amma kukula kol giri amma ekademma giri amma divasutum 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 giri amma me ahinne me rata pochi mul tanin hadapu minik gajjunge හද්ද පොජ්ජයි කොල්ලේ කිරි අම්මා කුකුලා පොල කිරි අම්මා ඇකදෙම්මා කිරි අම්මා දිවසුතුම් කිරි අම්මා ඇකදෙම්මා කිරි අම්මා දිවසුතුම් කිරි අම්මා වනේ එහෙමකි වන්නිලත්තංගේ අවිතනවා ආදිවාසි ගීත ඇතුළේ තියෙන ලස්සනම ගීතේ තමයි දරුණැලවිලි ගීය. මේ ගීතේ තියෙන්නේ නින්දක තියෙන අවස්ථා පිළිබඳ කතාවක්. දැන් ගීතේ තාල තුනක් තියෙනවා. තාල තුනකට තමයි කොටස් තුනකට තමයි මේ ගීය ගැයෙන්නේ. ඒක ඒක නිදා ගන්න කොටත් ඇත්තටම අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි නිදිමත එන්න ඕන. නිදා ගන්න ඕන බර නින්දට යන්න ඕන. අධ්‍යාපනය ලබන දරුවන්ට වැඩි සංස්කෘතියට භාෂාවට හිතැති රසික සැමට ප්‍රධාන කාර්යාලයේ ගී ප්‍රසන්ටේෂන් වෙතින් දැන් ඔබට ලබාගත හැකි. හිත්ලාගෙන කන්රුකුල්ට මන්දු කරගන්න මේ වන්නිලැත්තන්ගේ කවිතනවන්. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රේඩියෝ දමාන නිෂ්පාදනයක්. විජය රජා කාර්යලත්තෝ මේ රට පොජ්ජට මංගච්චන උට ගුවැනිලත්තෝ නූල් පොජ්ජවල් හැදුම් පොජ්ජ මන්ත කරන. මේ නූල් පොජ්ජවල් හැදුම් පොජ්ජ මන්ද කරුවේ මන්ත්‍ර පොජ්ජ කතා දමන්නවත් පිරිත් පොජ්ජ කතා දමන්නවත් කොද මේ වාගේ කෝමන්තනවල් හැදුම් පොජ්ජ මන්ද කරන්න තමයි නූල් පොජ්ජවල් හැදුම් පොජ්ජ මන්ද කරන. එහෙනම් විජය රජා කාර්යලත්තෝ මීබට මංගච්චන උට චාරිත්‍ර පොජ්ජ තිබාපු ලැජ්ජා පුජ්ජ බය පුජ්ජ තිබාපු මිනික් ගජ්ජු තමයි මයංගන පෝරුකම් පුජ්ජ ඉඳ තිබල. හඳාරණී දියතැන හඳාරණී දියතැන භාෂා පුජ්ජ හිත්ලා ගන්න කාලමැච්ච වැදි භාෂාව ඉගෙන ගන්න වෙලාව. අපි අදත් මංගච්චමු ගුරු කුඹර කරුකුරු ගච්චන රුකුල් පොජ්ජට. ඒතනේ භාෂා පොජ්ජ ඉගෙනුම් පොජ්ජ මන්දු කරනවා ශාස්ත්‍රවේදී කියලා කතා දමන දඹානී ගුණවර්ධන ගුරුහුරා. මම කැච්චක් හොඳමයි. අද දවස් මැච්චෙත් මේ සූදානුම් පොජ්ජ මන්දු වෙන්නේ වන්නියල ඇත්තන්නේ භාෂා පොජ්ජ කරකුරු ගච්චන්න. මම කැච්චක් හොඳමයි. හොඳයි, මං එදා කියලා දුන්නා වචන පහක් නේද? ආ, දැන් අපි මතකයිනේ ඒක. කොහමද අපි මල්බැත්ත කිව්වේ කාටද? එතකොට කදිර කිව්වේ කාටද? සුකුල් පොජ්ජ පොල්ලච්ච කිව්වේ කාටද? සුකුල් පොජ්ජ පිට ගැටයා කිව්වේ. එතකොට වැල් පන්නේ කිව්වේ ඌඩැල්ලටනේ. ඔය ටිකනේ අපි කියා දුන්නේ. ඔන්න මං තවද තවත් වචන ටිකක් කියලා දෙන්නයි යන්නේ. හරිද? තව වචන පහක් මං කියා දෙන්නම් අදත්. හරිද? එතකොට මාළුවෝ ඉන්නේ කොහෙද? වතුරේනේ. වැවේ වතුරේනේ ඉන්නේ. ඒගොල්ලන්ට කියනවා ජිය මච්චි. ජිය මච්චි.
ජියමච්චි කවුද? ජියමච්චි. ජියමච්චි කියන්නේ කාටද? මාළුවන්ට නේද? එතකොට ගෙම්බා. ගෙම්බට කියන්නේ ඇටකිත්තා කියලා. කවුද? ඇටකිත්තා කියන්නේ කාටද? ගෙම්බට. අන්න හරි. බෙල්ලට කියන්නේ ටැක්කි. ඕ බෙල්ලා නේ. සමහර බෙල්ලා සමහර බෙල්ලෝ ඉන්නවා කැලේ. දැන් නම් ඔගොල්ලෝ දැකලා නැහැ, අහලා නැහැ. අපි පුංචි කාලේ කැලේ ඇතුලේ හිටියා බෙල්ලෝ ජාතිය. ඒ බල්ලන්ට සද්ද කරන්න පුළුවන්. ඒගොල්ලෝ රෑට බෙල්ලන්ට රෑට ඇහෙනවා ටැක් 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 ගන්න සද්ද ඇහෙනවා. ඒ බෙල්ලන්ට සද්ද කරන්න පුළුවන් එහෙම. හැම බෙල්ලෙකුටම බෑ. ඉස්සර කැලේ හිටියා බෙල්ලෝ ජාතිය. ඒ හින්දා ටැක් ටැක් ගන්න හින්දා ඒගොල්ලන්ට කිව්වේ කවුරු කියලාද? ඔයගොල්ලෝ උපදින කාලේ ඒ බෙල්ලෝ නෑ. ගොඩා ලොකු කැලේ තිබුණු කාලේ. ඒ හින්දා එයාට කියන නම් මොකද්ද? නෑ, ඔගොල්ලෝ දැකලා නෑ බෙල්ලෝ. ටැක්කි කියලා කියනවා එයාගේ නම. මොකද්ද? ටැක්කි කියලා කියනවා. හරිද? එතකොට ආපහු මතක් කරමු. ජිය මච්චි කිව්වේ කාටද? නෑ. මාළුවාට. ගෙම්බට ඇට කිත්තා කිව්වේ කාටද? ගෙම්බට. ටැක්කි කිව්වේ කාටද? ටැක්කි කියලා කිව්වේ කාටද? බෙල්ලට තමයි අපි ටැක්කි කියලා කිව්වේ. නේද? හරි. දැන් එතකොට අපි සමහර සත්තුන්ගේ නම් හදාගෙන තිබුණේ කොහමද? දැන් කැලේ සතෙක් ඉන්නවා, අපි හදාගන්න සතෙකුත් ඉන්නවා. නේද? සමහර සත්තු අපි විස්තර කර කර තමයි කියලා දෙන්නේ. ඒ කියන්නේ එක නමක් නෑ. දැන් ටැක්කි කිව්වොත් එක නමක් නේ. හැබැයි රුකුල් පොජ්ජේ පොල්ලැච්චා කිව්වොත් ඒක දිග නමක්. මොකද ඒක තේරුම? ගෙදර ඉන්න කොටියා. කවුද කොටියා? පූසා. නේද? ඒ වගේ සමහර නම් හදාගෙන තියෙන්නේ කොහමද? විස්තර කර දිග නම් එයාගේ හැටි විස්තර කරනවා. සමහර අයට කෙටියෙන් නම් තියෙනවා. දැන් මාළුවට තියෙන්නේ කෙටි නමක්. මොකද්ද? ජිය මච්චි කියලා. නේද? ගෙම්බට තියෙන්නේ එක නමක්. මොකද්ද? ඇටකිත්තා කියලා. නේද? බෙල්ලට තිබුණ කෙටි නමක්. මොකද්ද? ටැක්කි කියලා. නේද? හැබැයි ඒ වුණාට නරියට තිබුණේ දිග නමක්. මොකද්ද? නරියට තිබුණේ මොන කුක්ක කියලාද කිව්වේ? කැලෑ පොජ්ජේ කුක්කා කියලා. නේද? නරියට කිව්වේ. එතකොට අන්න මොන රටක් තිබුණේ ඒ වගේ විස්තර කරන නමක්. මොකද්ද? පාට චප්පි. චප්පි කිව්වේ කුරුල්ලටනේ. පාට තියෙන කුරුල්ල තමයි කවුද? පාට චප්පි. ඒ කවුද එහෙනම්? මොනරා. අන්න පේනවනේ. එතකොට සමහර අපේ පරම්පරාවේ නම් හදලා තියෙන්නේ කොහමද? කොහොමද තියෙන්නේ? අන්න සමහර නම් හදලා තියෙන්නේ අපිට මේ තනි වචනකින්. සමහර ඒවා තියෙන්නේ විස්තර කරලා. දැන් ඉතින් එතකොට කුක්කා. අපේ ගෙදර ඉන්න කුක්කා හැම ගෙදරකම ඒ කාලේ හිටියලුනේ නේද? දැන් නම් සමහර ගෙවල් වල කුක්කෝ ඉන්නවා, සමහර ගෙවල් වල නැහැ. හැබැයි ඉස්සර කුක්කෝ හිටියා. එහෙනම් ළමයි මොකද ඒ කාලේ කැමති? ඒ කුක්කොත් එක්ක සැලේ කොලේ යන්න. දැන් නම් අපි සෙල්ලම් කරන්න ආස. ඉස්සර ආස මොනවා කරන්නද? සැලේ කොලේ යන්න නේද? අන්න ඒක හින්දා මොකද කියන්නේ? චප්පි මංගච්ඡාපං කතා දමන්න, බොක්කි මංගච්ඡාපං ඔටා දමන්න, කුක්කා එක්ක කැලේ කොලේ මංගච්ඡන්න, හිතයි කොකා ගලේ බැලුම් හෙලේ රඳන්න, හිතයි කොකා ගලේ බැලුම් හෙලේ රඳන්න. කොහොමද බැලුම් හෙල කියන්නේ? ඔය කොක්ක ගල උඩ තියෙනවා මේ ගලක්, ලොකු සමතල ගලක් තියෙනවා. ඉතින් අපේ අම්මා තාත්තලා අයියලා සීයලා ඔය කැලේට ගිහින් ඒ කැලේ ඒ ගලේ උඩ තමයි රෑ ඉන්නේ. ඒ හිටියම මුළු පළාතම පේනවා. පළාතම බලන්න නම් මොකද කියන්නේ ඒකට? බලන්න පුළුවන් තැන නිසා තමයි අපි කිව්වේ ඒකට මොකක් කියලාද? බැලුම් හෙල කියලා. හැබැයි අපි දැන් ඒ නිකන් ගිහිලා බුදියන්නේ. ඉස්සර රජුරුවන්ගේ කාලේ එක්කෙනෙක් තියලා තිබ්බලු ඒ ගල උඩ. ඇයි? දුරෙන් කවුරු හරි හතුරෝ එනවා නම් පේන්න. එයා උඩ ඉඳලා බලාගෙන ඉන්නේ. මේ පාර දිගේ යුද්ධෙට හතුරෝ එනවද කියලා බැලුවලු. ඒ කාලේ තමයි ওই ගලට කිව්වේ නම බැලුම් හෙල කියලා. රජුරුවන්ගේ කාලේ තමයි කියලා තියෙන්නේ මොකද්ද? බැලුම් හෙල කියලා තියෙන්නේ.
එත දැනුත් කියනවා දැනුත් කියනවා මොකද්ද නම බැලුම් හෙල කියලා දැනුත් කියනවා දැන් ඉතින් මේ තාත්තලා ඇවිල්ලා ගෙදරද කියනවනේ මේ අපි රෑ ගිහිල්ලා බැලුම් හෙලේ නතර වෙලා ආවි කියලා ළමයි මේක අහගෙන ඉඳලා තමයි කියන්නේ මොකද්ද චප්පි මංගච්චාපං ඔටා දමන්න ආ චප්පිට ඔටා දමන්න ඉන්න කියන්නේ ඔටා දමනවා කියන නටනවානේ කතා දමන්න ඉන්න කියන්නේ චප්පිට ඉන්න කියන්නේ තින්දු කියන්නේ නේද බොක්කිට ඉන්න කියන්නේ ඔටා දමන්න නේද බොක්ක කියන්නේ කාටද හාවටනේ ඔටා දමනවා කියන්නේ සෙල්ලම් කරනවා නටනවා නේද හරි කොහමද චප්පි මංගච්චාපං කතා අන්න ඔටා දමනවා කතා දමනවා නේ චප්පි මංගච්චාපං කතා දමන්න බොක්කි මංගච්චාපං ඔටා දමන්න කුක්ක එක්ක කැලේ කොලේ මංගච්චන්න හිතයි කුකා ගලේ බැලුම් හෙලේ රඳන්න හිතයි කුකා ගලේ බැලුම් හෙලේ රඳන්න හොඳයි එහෙනම් අදටත් අපට වැඩි වෙලාවක් නැහැ ඒක හින්දා අපි තව දවසක එකතු වෙලා ওই වගේ වැඩි භාෂාවේ තියෙන මොනවා හරි ටිකක් ඉගෙන ගනිමු එතනම් බෑ අපිට තව සතියකින් ආපහු හම්බෙන්නේ එහෙනම් ඔක්කොටම මාම කැච්චක් හොඳමයි අද දින මැච්චේ ඔය ඇත්තන්ගෙන් අහුම් පොජ්ජ මන්දු කරන ප්‍රශ්න පොජ්ජ තමයි වැදි භාෂාවෙන් මාළුවාට කියන්නේ කොහොමද වැදි භාෂාවෙන් මාළුවාට කියන්නේ කොහොමද ඔබ ලියන්න ප්‍රධාන වැදි නායක කොටබකින දඹාන ප්‍රධාන වැදි නායක කොටබකින දඹාන තෙන් තෙන් දිනානේ තෙන් දිනානේ දැන් කි මෙයත් මේ කතා දමන මේ යම මේ ඇත්ත යක්ෂ ගෝත්‍ර පොච්චි මිනි ගච්ච යක් ඇත්ත මඩු පොච්චට මංගච්චන්නේ දැනකින් කතා දමන්නේ වන්නේ නැත්තන්ගේ භාෂා පොච්චෙන් ශ්‍රී ලංකා රට පොච්චි වන්නැත්තන්ගේ භාෂා පොච්චෙන් කතා දමන යමකේ වන්නැත්තන්ගේ කතා දමන යමකේ රේඩියෝ දමන කතා දමන යමකේ සාදියක් කොතෝ වෙන්න කැතුම් ගිහින් බලා ගන්න රට පොච්චෙන් මංගච්චපු මහහු රට හිත්ලාගෙන දැදි රැච්චෙන් මංගච්චපු කෛරි කැකුලියේ විලා රහේ උන්ට පනං වුණා දෝ කොයි බෙට කුකුලා පොල කිරි අම්මි කොදොයි සිතාදී කොදොයි සිතාදී කොදොයි සිතාදී
දදියෙන් මං ගත් ජප සිදදියෙන් මං ගත් ජප අයිරික කුලියේ අයිරික කුලියේ අයිරික කුලියේ රට පොච්චෙන් මං ගත් ජප මහහු රට හික්ලාගෙන දැදි රැච්චෙන් මං ගත් ජප අයිරික කුලියේ කුපුලා පොල කිරි අම්මේ කොදොයි සිතා දියේ කොදොයි සිතා දියේ කොදොයි සිතා දියේ දඹාන බුලුගහ දෙන හෙනන්නේ ගල්කන්දේ ලෙනකෝපන් නොදුරු අනාගතයේදී වැඩි පරපුර ආරක්ෂා කළ ඍජු බුද්ධ සම්පන්න නායකයෙකු තිසහාමි පරම්පරා පොජ්ජ හොඳ කොද මේ අන්තත් හොඳ වාගේ ඉඳිනවා කියලා ඇතෝසින් හිල්ලාලා මං ඇත්ත මේ අන්තන්ට මං ගචන කතාද මට මං ගචන කොදොයි මේ අන්තනේ පරම්පරා පොජ්ජට බාධා පොජ්ජ මන් දවනම් මං ගැච්චෝ සමාධි පොජ්ජට මන් දවුනොත් පරම්පරා පොජ්ජ පටවරුණා ඒතන හිටලාගෙන මේ අතෝ ඉඳින්නේ මේ අතෝ ඉඳින කාල පොජ්ජටවත් මේ අත්තන්නේ මේ කකුලයි ඉඳලා මේ කකුලයි ඉඳලා ඒ දෙකම මේ අත්තන්නේ පරම්පරා පොජ්ජෙන් පටාරන්න කොදයි ඒ පරම්පරා පොජ්ජන්න මං ගජන මේ අත්ත සමාන අංකයට දීර්ඝ ඉතිහාසයේ තමන්ගේ ප්‍රජාව වනේ ආරක්ෂකයන් වූවා මිස අන්‍යයන් මෙන් ඝාතකයින් නොවූ බව ලොවට හෙළි කළ ඒ නායකත්වය දඹාන කතා දමන යමකේ අපි ආඩම්බරයෙන් සිහිපත් කරමු ඉත්ලා අන්නම කොදෝවෙන් මංගච්චන වෙලා මැච්චත් මන්දි වෙලා නොවැ. අදත් මේ හැටිමට මේ තැන ඇන්න මංගච්චන උදව්තන ඇනු කලාවා. කොළඹ පෝරුගම් පොජ්ජෙන් ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂතුමත් එවාගේම උපුල් චන්දන හුරත්. එවාගේම මෙයිබෙන් මේ ඇතන උදව්තන මන්දු කරවා චන්ද්‍රරත්න පෙරුම්බඩගේ හුරත් සාන්ත කුමාර හුරත් එවාගේම හර්ෂ ප්‍රසාද්. මේ ඇතුමන එකාද උරුවරිගේ විමල රත්න හුරා ලබන සති පොජ්ජේ මංගච්චද්දි ඔය ඇත්තන්ට කන්දේ දෙයලත්තන්ගේ කළු බණ්ඩාර දෙයලත්තන්ගේ පිහිට පොජ්ජයි මේ අතෝ මංගච්චල මංගච්චන්න මාම කැච්චක්